ක්ලාස්මේට්ලා ප්‍රොෆෙසර්ලා පාසල් ජීවිතය ආයෙම මතක් වෙන්න. යාළුවෝ එක්ක සතුටුණු කාලේ හොරෙන් නෝට්ස් පාස් කරපුවා. ක්ලාස් එක පටන් ගන්නයි සර් එන්නයි කලින් දුවගෙන ගියපු හැටි මතක් වෙනවද? ආයෙම තේ කායට යන්න ආසයි නම් අපි ළඟ කොරියන් ඩ්‍රාමා සෙට් එකක්ම තියෙනවා. ලංකාවේ විකාශය වුණු බෝල්ස් ඕව ෆ්ලවර්ස් ඒ වගේම ආයෙමත් විකාශය වෙන ද හෙයර්ස් නැත්නම් උරුමකාරයෝ ඔබ ආසාවෙන් නරඹනවා. ඒ කතා දෙකට අමතරව තවත් කතා ගොඩාරියක් කොරියාවේ මේ වෙනකොටත් විකාශය වෙලා තියෙනවා. ඒ කතා මොනවාද කියලා ඔයාලට කියන්නේ මම මේ සූදානම් වෙන්නේ. Number 15 Movement at 18 වෙනත් පාසලකින් චාන්ස් වෙලා එන ශිෂ්‍යයෙක් වන ජුන්නුට පාසල් ජීවිතය ගැන කිසිම උවමනාවක් නැහැ. ඔහු කලින් සිදු වුණු ප්‍රශ්න නිසා කම්පණයෙන් ඉන්නේ. මේ අතර ඔරලෝසුවක් සොරකම් කළා කියලා ජුන්නුට බොරු චෝදනා එල්ල කරනවා. මෙහිදී ජුන්නු වැරදි කරු බවටද පත් වෙනවා. සූබින් කියන්නේ මේ සියල්ලම බලා සිටින ශිෂ්‍යාවක්. ඇයි ජුන්නුගේ වෙනස්ම පැත්තක් දකිනවා. ඔහුගේ උහුරු බූටි අහිංසක හිනාම නිසා ඇය ජුන්නුට දැඩි ඇල්මක් දක්වනවා. මේ දෙන්න අතර ඇති වෙන ප්‍රථමාදරය ගැන මේ ලස්සන කතාවෙන් කියවෙන්නේ. Number 14 Live on High School drama එකක් නෝ popular girl කෙනෙක් ඉන්න මොනිනේ. මේ කතාවෙත් ප්‍රධාන චරිතයක් ඉන්නවා. පාසලේ මෙන්ම ස්කූල් මීඩියා වල ඇය තරුවක්. එක දවසක් නාන්දුරණ පුත්කලයේගේ සෝෂල් මීඩියා තුලින් ඇවිල්ලා එයාගේ මුළු ජීවිතේම වෙනස් කරනවා. ඉතින් එයාට මේකට උදව් වෙන්නේ මීඩියා ක්ලබ් එකේ ඉන්න ශිෂ්‍යයෙකු වෙන අපි කවුරුත් දන්න ෆේමස් ඇයිඩල් කෙනෙක් වන හන් මින් හියොන්. Number 13 Solomon's Perjury ශිෂ්‍යයෙකු වහලෙන් වැටලා මිය යනවා. ඒ සිය දිවි නසා ගැනීම. නමුත් දිනක් ස්ටේට්මන්ට් එකක් එනවා විට්නස් කෙනෙක්ගෙන් එක මිනි මරුමක් කියලා. මේ සම්බන්ධව ඔහුගේ යහළුව සත්‍ය සොයා ගන්න වෙහසෙනවා. ඒ යනවා ඔවුන් හොයා ගන්නවා මේ සොලමන්ස් පර්ජෝරිය. එහි අධ්‍යාපනයේ අඳුරු පැත්ත සඳහන් වෙනවා. ඉතින් ඔබත් මිස්ට්‍රීස් සහ ක්‍රයිම් ගණ්‍ය ඩ්‍රාමා සීරීස් වලට කැමති නම් මේකත් අනිවාර්යෙන් බලන්න. Number 12 සේකාංග උසස් පාසල කියන්නේ සෝල්හි වඩාත්ම කීර්තිමත්ම පාසල. මේ ස්කූල් එකේ ඉන්න යුන්බියුත් එහි වඩාත්ම ජනප්‍රිය දැරියන්. ඇගේ නියුන් සහෝදරිය වන ලියා එම්බි අනාථ නිවාසයක ජීවත් වෙනවා. ඒ වගේම ඇය පාසලේදී විවිධ හිරිහැරවලට ලක් වූ දැරියක්. එක දවසක් මේ ජනප්‍රිය යුන්බියුත් අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් ලියා එම්බිට ඇගේ මතකය නැති වෙනවා. ඊට පස්සේ ඇය යුන්බියුත් ලෙස ජීවත් වෙන්න පටන් ගන්නවා. මේකත් ඔබ නැරඹිය යුතුම කතාවක්. Number 11 Class of Lies මේ නාට්‍ය සාර්ථක නීතිඥවරයෙක් ගැන. ඔහුට එක් නඩුවක් නිසා තම ගෞරවය නැති වෙලා තියෙන්නේ. ඒ නැවත ලබා ගන්න ඔහු උසස් පාසලක ගුරුවරයෙක් ලෙස ඇතුල් වෙනවා. මේ පාසලත් ඔහුගේ පෙර නඩුවට සම්බන්ධයි. ඔහු පාසලට සහභාගී වන්නේ තම යටි අරමුණක් හේතුවෙන් වුණත් පාසලේ සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් ඔහු කටයුතු කිරීමට පටන් ගන්නවා. මේ කතාව අන්තිම වෙනකම්ම කුතුහලය දනවන කතාවක්. Number 10 Angry Mom සාමාන්‍ය මවක් වෙන ජෝක් හැන්ජා තම දියණිය වන ඕආර්ආන්ට සිදුවන හිරිහැරවලින් ඇයව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන මවක්. ඇයට උදව් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැහැ. මේ හේතුවෙන් ඇය සියල්ල තනිව විඳ ගැනීමට උත්සාහ කරනවා. මේ අතර ඇයගේ හොඳම යාළුවෙක් වෙන හැන්ග් ජොන් ජූගේ සහාය ඇතිව ඇය එම පාසලේම උසස් පාසල් සිසුවියක් ලෙස ඇතුල් වෙනවා. Number 9 Extraordinary Hood ජැනෝ කියන්නේ ධනවත් පවුලක එකම දරුවා. ඒ වගේම ඇය උසස් පාසල් ශිෂ්‍යාවක්. ඇයට හෘද රෝගයක් තිබෙනවා. ඇය කල්පනා කරනවා ඇයගේ මතකේ නැති වෙන්නේ ඇයි කියලා. ඇය හිතනවා ඇය කාටුන් චරිතයක් කියලා. ඊට පස්සේ ඇය ඇගේ සැබෑ ජීවිතය හොයන්න
තීරණය කරනවා. මේ අතර එහි තව ශිෂ්‍යෙක් වන සෙවුල් ඇයට මුණ ගැහෙනවා. මේ ආදර කාටුන් ලෝකයේ රහස් හොයා ගැනීමට ඔවුන් දරන උත්සාහය මේ කතාවෙන් කියවෙනවා. Number 8 Beautiful Bird Mochin kiyanne guruware ayage birinda inha ay bakeryak pavathwagena yanawa ohunta 9 avasare inna putekui 8 avasare inna deeniyeku innawa daruwange adhyapane wenuwen on wenath pradeshayakata yanawa me athara ohunge putha sunhu anaturakata lak wenawa eyin ohuge mole akriya wenawa ohuge accident ekak pirupasa thiyena hethuwa hoyanna ඔවුන් උත්සාහ කරනවා. Number 7 True Beauty මේ ප්‍රධාන කීමේ චරිතය වන්නේ ලිම් ජෝ කියන්. ඇය රූපයෙන් අඩු කෙනෙක්. ඇය ඒ ගැන හුඟක් කනස්සල්ලට පත් වෙනවා. ඇගේ පාසලේ අය ඇය කැතයි කියලා ඇයට සමච්චාර කරනවා. ගෙදර තිබෙන අගහිඟකම් නිසා ඔවුන් දැන් ඉන්න ගෙදරින් ඉවත් වෙලා වෙනත් ප්‍රදේශයක පදිංචියට යනවා. ඉතින් ලිම් ජෝ මේ පාසලට යන්නේ මේකප් කරලා ලස්සන වෙලා වෙනස්ම කෙනෙක් විදිහට. ඇත්තටම පෙර රූපයට වඩා අය හරිම ලස්සනයි. අලුත් පාසලේ අය පිළිගන්නේ පාසලේ ඉන්න ලස්සනම ගැහැණු ළමයා විදිහට. ඉතින් මේ පාසලේම ඉන්න මේ කතාවේ ප්‍රධාන මේල් රෝල් දෙක වෙන ලී සූ හෝ සහ හා සියෝ ජුන්. මේ දෙන්නගේ ආදරයට මැදි වෙන ලිම් ජෝ ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඉතින් මේ ලී සූ හෝ දන්නවා ලිම් ජෝ ගියන් කියන්නේ මේකප් දාලා ඇයගේ පරණ රූපය වහගෙන ඉන්න කෙනෙක් කියලා. ලිම් ජෝ ගියන් මේක දැනගත්තම ගොඩක් බය වෙනවා ලී සූ හෝ එයාගේ රහස හැමෝටම කියයි කියලා. Reply 1997 ඒ 1990 වසර high school student කෙනෙක් වෙන ශීවොන් වටා ගෙතුණු ලස්සන කතාවක්. ෂින් සහ එයාගේ යාළුවෝ පාසල් කාලයේදී හොට් බොයි බෑන්ඩ් එකකට පිස්සුවෙන් හිටියේ. ඉතින් ඔහුම කාලය ගෙවි ගිහින් 2012 වසර එනවා. මෙහි ප්‍රධාන මේල් රෝල් එක කරන්නේ සියෝන් ගුප්. ඒ යුන්ජේගේ චරිතය. ඔහු වගේම කැන්ජුන් හේ කියන්නේ අනිත් මේල් රෝල් එක. එයාත් මේ ෂින් වොන්ට කැමැත්තෙන් ඉන්නවා. මේ කතාවේ 1995 2012 කාලයන් දෙකම වරින් වර පෙන්නනවා. Number 5 Extra Curricular Kim Dong Hee මේ ප්‍රධාන චරිතය රඟපානවා. ඒ ජීසූගේ චරිතය. ඔහු උසස් පාසල් ශිෂ්‍යයෙක්. ඔහුගේ පාසල් මුදල් ගෙවීමට ඔහු වැරදි පාරක් තෝරගන්නවා. ඔහු හදනවා ඇප් එකක්. මේක සෙක්ස් වර්කර්ස්ලට ආරක්ෂා සේවා සපයන ඇප් එකක්. මේකෙන් ඔහු හොඳින් මුදල් හම්බ කරනවා. නමුත් මේ වැඩේ අහුවෙනවා එම පාසලේම ශිෂ්‍යාවක් වන ගියුරිට. ඉන්පසු සිදුවන දේ දැනගන්න නම් ඔයාලට මේ ඩ්‍රාමා එක බලන්නම වෙනවා. Number 4 Go Back Couple මෙහි ප්‍රධාන චරිත දෙක විවාහකයි. ඔවුන්ට දරුවෙකුත් ඉන්නවා. නමුත් මේ දෙන සතුටින් නැන්නේ ඉන්නේ. දවසක් මේ දෙන නැගිටිනකොට එයාලා හිටියේ කාලෙන් ආපස්සට ගිහිල්ලා. දෙන්නම හිටියේ එයාලා උසස් පාසල් යන කාලේ. ඒ වගේම වෙන වෙනම ගෙවල් වල මෙයාලා කාලෙන් ආපස්සට ආවට හරිම සතුටින් ඉන්නේ. ඒ වුණාට මෙයාලට පරණ සිද්ධුන සිදුවීම් ඔක්කොම මතකයි. පරණ ප්‍රශ්න වලින් පිරුණු ජීවිතේ නැති වෙලා ආයෙමත් ළමා කාලයට එන්න ලැබිච්ච එක ගැන මේ දෙන්නම ඉන්නේ හරිම සතුටින්. ඉතින් මේ දෙන්න ආයෙත් පරණ විදිහටම හයි ස්කූල් එකට යන්න පටන් ගන්නවා. ඒ හදිසියෙම මේ දෙන්නා මුහුණට මුහුණ මුණ ගැහෙනවා. දෙන්නටම අතීතේ මතක් වුණත් දෙන්නම දන්නේ නෑ වගේ බොරුවට රඟපානවා. Number 3 18 again මේ කතාව සැක් එෆ්‍රොන්ගේ චිත්‍රපටයක් වන 17 again කියන කොරියන් කතාව. විවාහක යුවලක් ඉන්නවා. ඒ ජංග ඩා ජංග හා හොන් ඩා යම්. මේ දෙන්නා ඩිවෝස් වෙනවා. ඉතින් මේකේ මේල් රෝල් එක වෙන හොන් එයාගේ රැකියාවත් මෙයා එක්කම නැති කරගන්නවා. මෙයා යනවා එයාගේ හයි ස්කූල් එකට. ඒ දවස්වල ඔහු දක්ෂ බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක්.
ඉතින් මෙයා ඉන්නකම විශ් එකක් කරනවා ඔහුගේ බාස්කට් බෝල් එක හරියටම ෂූට් කරන්න ලැබෙන්න කියලා. මෙයා බෝල් එක දානකොටම කරන්ට් එක යනවා. නැවත කරන්ට් එක එනකොට පුදුම සාවද දෙයක් සිදු වෙනවා. ඔහුගේ වයස පෙනුම නැති වෙලා ඔහු නැවත වසර 17ක සිසුවෙක් බවට පත් වෙනවා. ඉතින් ඊළඟට මොකක්ද වෙන්නේ? බලන් බලන්න. Number 2. Weightlifting fairy Kim Bok Joo. Kim Bok Joo කියන්නේ weight lifter කෙනෙක්. ඒ වගේම මෙයා අනිත් අය අතර ප්‍රසිද්ධ චරිතයක් නෙවෙයි. මෙයාට වගේම මෙයාගේ යාළුවෝ සෙට් එකට boyfriend ලා නැහැ. එතකොට ජන් ජෝන් හියුන් කියන්නේ පිහිනුම් ශිල්පියෙක්. මේ දින දවසක් බයිසිකල් වලින් කැම්පස් එකට යනකොට හැප්පෙනවා. මේ දෙන්නටම මේ දෙන්නව දැකලා පුරුදුයි කියලා නම් හිතනවා. ඒ එකම කොල්ලගේ ලෙන්සු බිම වැටෙනවා. ඉතින් මේක යාට හුඟක් වැදගත් ලෙන්සුවක්. එයාට ඒක අමතක වෙලා ආපහු යනවා. ඒක අහුලා ගන්න කිම්. දැන් මේ ජන් ජෝන් මේ ලෙන්සුව හැමතැනම හොයනවා. ලෙන්සුව අහුලා ගත්ත කිම් ඒක ක්ලීන් කරලා අයන් කරලා ආපහු දෙන්න යනවා. ජන් ජෝන් ඉන්නේ දැන් ස්විමින් pool එක. ලෙන්සුව ක්ලීන් කරලා කියලා දැනගත්තම ජන් ජෝන්ට හොඳටම කේන්ති යනවා. ඒ එකම කිම් ස්විමින් pool එකට වැටෙන්න යනවා. ජන් ජෝන් pool එකට පයින්නවා එයාව බේර ගන්න. එතකොටම මේ දෙන්නට මතක් වෙනවා ඒ දෙන්න කොහෙද මුලින්ම හමු වුණේ කියලා. Number 1 Sky Castle. අති සුකෝපභෝගී ජීවිතයන් ගෙවන පවුල් හතරක කාන්තාවන් හතරක් ඉන්නවා. ඔවුන් උත්සාහ කරන ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් තව තවත් දියුණු කරන්න. ඒ වගේම ඔවුන්ගේ දරුවන් කුමාරවරුන් වගේ හදන්න. මේ හැන්සියෝජින් විවාහ වෙලා ඉන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔවුන්ගේ දියණිවරුන් දෙදෙනෙක් ඉන්නවා. හැන්සියෝ පරිපූර්ණ ජීවිතයක් තිබුණ ඇය සංගවන රහසක් තිබෙනවා. දෙවන කාන්තාව ලීසෝයි. ඇය ගත් කතුවරයක්. ඇය ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් සමගයි විවාහ වෙලා ඉන්නේ. ඔවුන්ට පුතෙක් ඉන්නවා. තුන්වෙනි කාන්තාව නෝසියොන් හයයි. ඇය විවාහ වී සිටින්නේ නීති විද්‍යාල මහාචාර්යවරයෙක් එක්ක. මේ නෝසියොන්ගේ සැමියා නිතරම නීතිය හා සාමය ගැන කියවනවා. නමුත් ඔහු සංගවන තවත් පැත්තක් තිබෙනවා. ඔවුන්ට පුතෙක් ඉන්නවා. ජින්ජින් හේ කියන්නේ ධනවත් පවුලකින් පැවතෙන කාන්තාවක්. ඇය නිතරම හොන්සියෝව කොපි කරන්න උත්සාහ කරනවා. ඇත් ශල්‍ය වෛද්‍යවරයෙක් සමගයි විවාහ වී සිටින්නේ. ඉතින් මේ පවුල් හතරට මැදි වුණ මේ දරුවන් ගැන කියවෙන ලස්සන කතාවක් තමයි ස්කයි කාසල් කියන්නේ. කොරියන් ඩ්‍රාමා කොරියන් විස්තර ගැන තවත් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න නොටිෆිකේෂන් බෙල් එක ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.